ඔන්න guys ගොඩක් දෙනෙක් කිල්ලුවා PC එක ස්පීඩ් කරගන්න පුළුවන් එහෙම නැත්නම් lag fix කරගන්න පුළුවන් සුපිරි ට්‍රික්ස් ටිකක් ගේන්න කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ආවේ ඔයාලගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ lag එක fix කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. Oh my god! Wow! ඇත්තටම මේක පට්ට සුපිරි ක්‍රමයක්. මමත් මාසෙට දෙපාරක් තුන් පාරක් මේ software එක use කරලා මගේ computer එක clean කරගන්නයි වගේම මේකේ තියෙන tweaks ටික මම apply කරගන්නවා. මොකද ගොඩක් දුරට මම සාමාන්‍යයෙන් Premiere Pro, Photoshop ඒ වගේම games play කරනකොට සාමාන්‍යයෙන් මාසෙකට දෙතුන් පාරක් වගේ සාමාන්‍යයෙන් computer එක lag වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ tool එක use කරලා මේ lag එක fix කරගන්න මම කරන විදියටම computer එක පට්ට ස්පීඩ් වෙනවා. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්න කියලා බලන්න. ඉතින් අනිවාර්යෙන් subscribe පාරක් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් like එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට set නම් ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් guys ඔක්කොටම ඉස්සෙල්ලා ගිහිල්ලා ඉක්මනට computer එක on කරගන්න. Okay. Computer on කරගෙන මේ search bar එකට ගිහිල්ලා search කරගන්න ඕන power plan කියලා. power කියලා search කරගන්නකො. power කියලා search කරගත්තට පස්සේ ඔයාලට power and sleep වලට එන්න පුළුවන්. දැන් ඔයාලට මේ additional power setting කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේකට යන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මේ ultra performance කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක enable කරන්න තියෙන්නේ වෙනම code එකකින්. ඉතින් ඔයාලට මේ code එක නැත්තම් මම පල්ලෙහා description එකේ හරි pin comment එකේ හරි video link එකක් දාන්නම්. ඔයාලට පුළුවන් ඒ video එක බලලා මේ ultra performance mode එක enable කරගන්න. දැන් ඔයාලට පුළුවන් change settings වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් change advanced settings එකක්. ඉතින් ඔයාලට ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ box එකක් open වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා processor power management කියලා එකක්. මෙන්න මේ processor power management එකට ගියාට පස්සේ ඔයාලට මේක expand කරගන්න පුළුවන්. මේක expand කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් minimum processor state වගේම maximum processor state කියලා එකක්. ඉතින් ඔයාලට මේ දෙක expand කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ on battery and plug in කියන එකක්. ඉතින් ඔයාලට මේක laptop වලට විතරයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. What the fuck? ඔයාගේ computer එක desktop එකක් නම් ඔයාලට මේක බලා ගන්න වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ options දෙකටම එක option එකක් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මේක 185 විදියට change කරගන්න. default එන්නේ 105. ඒ වගේ තමයි මට මතක. ඉතින් ඔයාලට පුළුවන් මේක 185 විදියට change කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් maximum processor state කියන එක expand කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනත් 185 විදියට change කරලා apply කරලා okay කරගන්න පුළුවන්. right ඉතින් දැන් ඉතින් මෙන්න මේ power settings ටික හදලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් tabs ටික close කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඊළඟ step එක විදියට ඔයාට වෙනවා මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක පල්ලෙහා description එකේ හරි pin comment එකේ හරි දාලා තියෙයි. ඔයාට පුළුවන් ඒක use කරලා මේ ෆයිල් එක එහෙම නැත්නම් මේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඩවුන්ලෝඩ් කරලා ඉවුනාට පස්සේ extract කරගන්න පුළුවන්. extract කරාට පස්සේ ඔයාලට මේ වගේ තමයි folders එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට old version එක වගේම new version එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක double click කරන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව double click කරාට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ. ඒක තමයි ඔයාලට administrator වලට access වෙනවා. ඔයාලට මේ video එක පේන්න නැහැ. මගේ videos වල ඒක පෙන්වන්න විදියක් නැහැ. මේ screen record එකට ඒකට access නැහැ. ඉතින් ඔයාලට මේ වගේ administrator වලට access දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේ software එක load වෙනවා. ඉතින් ඔයාගේ phone එකේ නෙවෙයිනේ. phone එකේ නෙවෙයි laptop එකේ phone කරලා කරලාම මට phone එකමයි කියවෙන්නේ. Stop it. Get some help. Sorry guys, okay? ඉතින් මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පේනවා මෙතන සෙටින්ග්ස් ටිකක් තියෙනවා. මේ සෙටින්ග්ස් ටික හරියටම නූලට තිතට හදා ගන්න ඕන. හරිද? මෙහෙම හදාගත්තේ නැති වුණොත් ඔයාගේ ෆෝන් එකේ නෙවෙයි කම්පියුටර් එකේ නැත්නම් ලැප්ටොප් එකේ ඕක තියෙන මොන රෙද්දවල් නැති වේද කියලා මට වග කියන්න බෑ. හරිද? Okay. ඒක නිසා අනිවාර්යෙන් තිතට හදා ගන්න මේකේ තියෙන සෙටින්ග්ස්. ඊට කලින් මතක තියා ගන්න ඕන දෙයක් තමයි reset point එකක් create කරලා තියාගන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට reset point එක use කරලා ඔක්කොම settings ටික ආයෙත් restore කරගන්න පුළුවන්. ඉතින් reset point එකක් create කරගන්න විදිය දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම ඒකටත් පල්ලෙහා description එකේ link එකක් දාන්නම්. ඒක බලලා ඔයාලට පුළුවන් restore pointer create කරගන්න විදිය බලා ගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදියට Windows වලටත් යන්න පුළුවන්. Windows වලටත් ගියාට පස්සේ මේ වගේ ඔයාලට මේ settings ටික හරියටම හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට system Windows update ඒ වගේම privacy gaming ඒ වගේම මේ torch කියන හැම දෙයක්ම මෙතනින් change කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ unwanted apps කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය නැති ඕනම application එකක් ඕනම application එකක් ඔයාලට අවශ්‍ය නැත්තම් my computer කියන එක my computer uninstall කරලා දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. Guys, we will carry going better than Karanianipa. Ilagora Bulong startup Solana, startup solar gear was a Balagan Bulwang, or computer start to order, and I startups. You think what may be the select Kara, delete Kara, Kizika on the Ragna? Nice. Kizim startup at the Aneva, or Koma delete Kaladana. Avashanang Vitarak, defend the Gortiagan Bulwang, Ekatavashanatang water Bulwang Ekat, Natikaladana. It was a order absolute on the Bulwang, may absolving water Bulwang. ඔයාගේ computer එකට අවශ්‍ය ඕනම application එකක් download කරගන්න. Applications නෙවෙයි software. Sorry guys. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති application එකක් මෙතනින් select කරගන්න. Select කළා ඔයාගේ computer එකේ bit rate එක. එහෙම නැත්නම් ඔයාගේ computer එක 64 bit ද ඔයාගේ computer එක 32 bit ද කියලා select කරගන්න. ඊට පස්සේ අවශ්‍ය application එක නෙවෙයි software එක download කරගන්න පුළුවන්. ඉතින් download කරලා install කරගන්න විතරයි සරලවම තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේ software එක කොච්චර දුරට ඔයාලට වැදගත් වෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් clean වලට යන්න. මේක තමයි මගේ ෆේවරිට්ම ඔප්ෂන් එක. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඕනම අනවශ්‍ය ට්‍රෑෂ් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව එක ස්ටෙප් එකකින් ක්ලීන් කරලා දාන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න තියෙන අන්වොන්ටඩ් හැම දෙයක්ම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඇනලයිස් කියන බටන් එක ටච් කරගන්න. එහෙම නැත්නම් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ කම්පියුටර් එකේ තිබිච්ච ජරාව ඔක්කොම හරියද ඔක්කොම ජරාව ටික මං කියන්නේ වැලැයුමේම නෙවෙයි අනිත් ජරාව ඔක්කොම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් සිලෙක්ට් කරලා නැත්නම් සිලෙක්ට් ඕල් දුන්නා ක්ලීන් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඔක්කොම කෑෂ් ෆයිල්ස් ඒ වගේම ඔයාගේ junk ඔක්කොම remove වෙලා යනවා එක තප්පර කිහිපයකින්. ඊළඟට ඔයාලට මෙතන ping කියලා එකක් තියෙනවා. ඒක අදාළ නැහැ. මම දන්නෙත් නැහැ කරන විදියක්. මම කියන්නෙත් නැහැ. වගකීමෙන් කියන්නේ මම කියන්නේ නැහැ. වගකීමෙන් කියලා දන්නේ. මේක වෙනම process එකක් guys. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් registry වලට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ registry කියන එකේ ඔක්කොම ටික select කරගන්න. එහෙම නැත්නම් enable all කියන එක select කරගන්න පුළුවන්. ඉතින් මේක select කරගෙන also restart expose and apply changes කියන එක select කරගෙන ඔයාලට පුළුවන් මේක fix කරගන්න. ඉතින් fix කරාට පස්සේ ඔයා වෙනම ලෝකයකට ගෙනියනවා. වෙනම ලෝකයකට කියන්නේ ඔයාගේ computer එක පට්ට රිෆ්‍රෙෂ් එකක් වෙන්නේ. රිෆ්‍රෙෂ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරියටම ඔයාගේ කම්පියුටර් එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ ගේම්ස් ප්ලේ කරන්න. එහෙම නැත්නම් ඕනම දෙයක් කරන්න ඕන මගුලකට. ඒ කියන්නේ වීඩියෝ එඩිටින්. ඕනම දෙයකට ඔයාගේ කම්පියුටර් එක සුපිරියර ප්‍රොසෙස් වෙනවා බලා ගන්න පුළුවන් මේ ට්වික්ස් ටික ඇප්ලයි කරාට පස්සේ. රයිට් මේ ඇප්ලිකේෂන් එකෙන් අතු වැඩ ටික ඉවරයි. ඔයාට පුළුවන් දැන් සර්ච් බාර් එකට යන්න. සර්ච් බාර් එකට ගිහින් CMD කියලා ටයිප් කරගන්න පුළුවන්. Type කරගෙන run as administrator කියන එක අනිවාර්යයෙන්ම select කරන්න ඕන. නැත්නම් මේ codes කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදියට SFC space dash scan now කියන code එක මේකට enter කරගන්න. ඉතින් මම පළහැට description එකේ code එක දාන්නම්. ඒක අවුලක් ගන්න එපා. ඔයාලට පුළුවන් code එක මේ විදියට enter කරගත්තට පස්සේ මේ විදියට steps ටිකක් run වෙනවා බලා ගන්න. ඉතින් මේකට ගොඩක් වෙලා යයි සමහර විට විනාඩි 10ක් 15ක්. ඉතින් මම මේක දැන් close කරනවා. ඉතින් මේක close කළා ඊළඟ code එක මම ඔයාලට පෙන්නන්නම්. මේ අනිවාර්යෙන්ම process එක run වෙනකන් ඉන්න completely ඔයාගේ computer එක slow වෙන ඉඩ තියෙනවා. එහෙම කරේ නැත්නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් යන්න CMD එකට ගිහලා ආයෙත් run as administrator කියන එක select කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ආයෙ type කරන්න මෙන්න මේ code එක CHKDSK කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාගේ hard disk එකේ තියෙන problems ඔක්කොම fix කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ computer එක speed up කරන්න. ඉතින් ඔයාගේ SSD එකක් තියෙනවා නම් මේක ලොකෝ ටිෆෙක්ට් වෙන්නේ නැහැ. ඔයාගේ SATA normal hard එකක් තියෙනවා නම් මේක ගොඩක් දුරට නෙමෙයි පට්ට විදියට effect වෙනවා ඔයාගේ computer එකේ performance වලට. ඉතින් මේක කරලා ඉවරනට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ performance බලා ගන්න. මේකත් සාමාන්‍ය විනාඩියක් දෙකක් run වෙලා ඉවරනට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ computer එක restart කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම restart කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාලට games play කරන දේවල් ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඉතින් කරන්න තියෙන්නේ ලස්සනට games play කරන්න, video edit කරන්න ඕනම දෙයක්. ඕනනම් Chrome එක open කරගෙන music අඩු කරගෙන ඕන දෙයක් කරගන්නත් පුළුවන්. රයිට් ඉතින් මේ වගේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත් ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරගන්න මට support එකක් දෙන්න guys. ඉතින් අදට ගිහින් එන්නම් මේ වගේ තවත් වීඩියෝ එකකින් තවත් දවසක සෙට් වෙමු.